කොහොමද ඉතින්? ඉතින් එක එක જાතිය කෑම හැදුවා බීම හැදුවා ඉතින් මම හිතුවා අපි ගොඩක් ආස් කරන තවත් බීමක් හදන්න කියලා. අයිස් කෝපි. අයිස් කෝපි හදමු. අයිස් කෝපි හදන එකේ ක්‍රම තියෙනවා. ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මම අදට කියලා දෙන්න ක්‍රම දෙකක්. ඉස්සෙල්ලා එකක් බලමු. බල මොනවද ඕනේ කරන්නේ. ඉන්ස්ටන්ට් කෝපි ඕනේ. කොකෝ පවුඩර්. Sugar ඕනේ powder කරගත්ත sugar තව සුවඳ කුඩු අර මම හදාගන්න සුවඳ කුඩු තියෙන්නේ හරදම වුඹ කරාබ් නැටි කුරුඳු කුඩු ටිකක් බදලා කුඩු කරගන්න ඒ සුවඳ කුඩු ඊට පස්සේ තව ඕනේ කන්ඩෙන්ස් මිල්ක් මේක අයිස් කෝපි ෆ්ලේවර් එක වැනිලා ෆ්ලේවර් එකකින් මේක හදන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් අනිවාර්යෙන් ඕනේනේ අයිස් කැටර් උතුරපු අතු දැන් බලමු කොහොමද හදන්නේ මොන මොන ප්‍රමාණවම ඕනේ වෙන්නේ හරි මම අයිස් කෝපි ග්ලාසස් දෙකකට ඕනේ ප්‍රමාණය තමයි දැන් හදලා පෙන්නන්න යන්නේ මේස් හැඳි දෙකක් දාගන්න පවුඩර් කරගත් sugar සීනි මම මෙෂරින් කප්ස් වලින් දාන්නේ ස්පූන්ස් වලින් මේස් හැඳි දෙකයි සීනි කොෆී ඔයගොල්ලන්ගේ රස අනුව පොඩ්ඩක් වෙනස් කරගත්තට කමක් නැහැ. කොකෝ පවුඩර්. මේස හැන්දයි. දැන් මම උතුරු වතුර කෝප භාගිකින් මේ ටික දිය කරගන්නවා. කෝප එකමාරක් විතර මම මේ ග්ලාසස් දෙක හදන්න දා ගන්නවා නමුත් දිය කරගන්න මම දැරට වතුර කෝප්ප භාගයක් උත්තර ගන්නවා මේ තියෙන්නේ ෂෙරි කප් දැන් දිය උනා මේක දිය වෙලා ඉන්න. දැන් මේ අපි හදාගත්ත මේ කෝපි ටිකයි අනිත් කිරි, අයිස්, කියුම්ස් ඔක්කොම සුවඳ කුඩු බ්ලෙන්ඩ් ජාර් එකට දාන්න. දාගමු. ඉතත් කිරි, ෆ්‍රෙෂ් මිල් ඔප්ප එකමාරක්. මම මේ මෙෂරින් කප්ස් වලින් එකමාරක් දාන්නේ. මෙතන half cup එක මේ ෆෝන් එක කන්ඩෙන්ස් මිල්ක් තේ හැඳි හතරක් විතර මම මේකෙන් මෙෂර් කරන්න නැතුව දානවා මට හිතෙනවා මේ ප්‍රමාණය ඇති වෙයි කියලා තව මොනවද අපි දෙන්නේ නැත්තේ? අයිස් කැට. අයිස් කැට දාගන්න. ඊළඟට සුවඳ කුඩු. සුවඳ කුඩු එක හරිම ගුණයි. සුවඳ වගේම කරදබුම් කරාවලට කුරුඳු පොතු තියෙනවා මේකේ. හරි දැන් අපි අයිස් ක්‍රීම්ස් ටිකක් දාගමු
කොහොමද ගයිස් කෝෆී එක විත් චොක්ලට් ඇස්ට්‍රි